මම කියවන්නේ නැහැ. මොකද ඒක හොඳ නැති නිසා මම සභාගත කරන්නේ නැහැ. ඒකේ තියෙනවා කරන්න ඕනේ ඔක්කොම. ඒක තමයි ඉන්සයිඩ් ইনফরমේෂන් කියන්නේ. මේක තමයි මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකේ එකඟ වෙච්ච මේ කාරණා ටික. හරියටම. ඒක අපි ගාව තියෙනවා. අපි ගාව කොහොමද මෙතනට මේක ආවේ? මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. මේක ආවේ ජනාධිපතිවරයාගේ සමහර කමිටු වල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? මම මේක සභාගත කරන්නේ නැහැ. සභාගත කරන්නේ නැත්තේ මොකද? සභාගත කරොතින් කියයි මේ සංවේදී කාරණා එළියට ගියා කියලා. කොහොමද සීනිවංචාව උනේ? සීනිවංචාව උනේ සංවේදී කාරණා එළියට ගිය නිසා. කවුරු හරි දැනගත්තා රුපියල් 50ට තිබිච්ච බද්ද 725ට අඩු කරනවා කියලා. ඒක තමයි ඉන්සයිඩ් ইনফরমේෂන් කියන්නේ. ඒක තමයි අපේ පාර්ලිමේන්තුවේ මුදල්කාරක සභාවට දෙන්න බැරි මේ වාර්තාව කොහමද අනිත් පුද්ගලයන්ට ගියේ? ඒකේ තියෙනවා කරන්න ඕනේ ඔක්කොම. කොහමද වැට් වැඩි කරන්න ඕනේ? කොහමද මේ මේ පර්සනල් ඉන්කම් ටැක්ස් එක වැඩි කරන්න ඕනේ? 105 ඉඳලා 36ට ගෙනියන්නේ කොහමද? ඊට පස්සේ මොකද්ද විත්හෝල්ඩින් ටැක්ස් එක? ඊට පස්සේ කෝඔපරේටින් ඉන්කම් ටැක්ස් එක, වැලියුඩ් ටැක්ස් එක, එක්සයිස් කස්ටම්ස් ඩියුටි එක, ඔටෝමැටික් ඉන්ඩෙක්සේෂන් එක, මේ ඔක්කොම තියෙනවා. හරි. හැබැයි මෙතන මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල්කාරක සභාවට දෙන්න බැරි වාර්තා කොහොමද නොයෙකුත් පුද්ගලයන්ගේ අතර ගියේ? එතනයි මෙතන තියෙන්නේ සංවේදී කාරණා. මේ සංවේදී කාරණා වලින් නොයෙකුත් පුද්ගලයන්ට නොයෙකුත් ලාභ ලබා ගන්න පුළුවන්, ලොතරැයි ඇදෙන්න පුළුවන් සමහරුන්ට. ඉතින් ඒකයි මම මේ කියන්නේ. හරි. ඒක වැරදි. මුදල්කාරක සභාවට මේක වාර්තාව ඉදිරිපත් කරන්න අවම අවශ්‍ය. එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් කොයි විදිහටද බදු වැඩි කරන්න. අපි බදු වැඩි කරන එකට ආදායම වැඩි කරගන්න එක අවශ්‍යයි කියලා දන්නවා. ඉතින් බලන්නකෝ මේ නියෝජ්‍ය කතානායකතුමා එන 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 අවුරුද්දේ වියදම අපි ඇප්‍රොප්‍රියේෂන් බිල් එක ඉදිරිපත් කරලා තියෙනවා බිලියන 7885, එහෙම නැත්නම් ට්‍රිලියන 8කට කිට්ටු වෙනවා. හැබැයි මේ අවුරුද්දේ ආදායම කීයද බලාපොරොත්තු වෙන්නේ? මේ අවුරුද්දේ ගරු මේ 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 නියෝජ්‍ය මේ මුදල් ඇමතිතුමා ට්‍රිලියන 2යි. මන්ද එන අවුරුද්දේ ඕගොල්ලෝ බදු වැඩි කරලා ට්‍රිලියන කීයක් ලබා ගන්නවද මන් දන්නේ නැහැ. මේ අවුරුද්දේ ට්‍රිලියන 2යි. අර ඉතින් අපි දන්නවා බදු වැඩි කරන්න ඕනේ කියලා. අපි සමහර දේශපාලන පක්ෂවාගේ කියන්නේ බදු වැඩි කරන්න එපා කියලා. අපි පිළිගන්නවා. හැබැයි ඒ බදු වැඩි කරනකොට කාරණා කිහිපයක් හිතේ තියා ගන්න ඕනේ. ඒ තමයි සාධාරණ වෙන්න ඕනේ. ඒක බදු වංචා කරන එක ගැන අද ඔබතුමා කතා කරා. හරි, මිලියන් මේ අන්තිමට කීයද කිව්වේ? මිලියන් 1068ක වැඩි වෙලා තියෙනවා කිව්වා ආදායම. ඒකෙන් 124ක් මිලියන් 256ක් ආදායම වැඩිපුර ආදායම් බදු හැටියට ලබා ගන්න හදනවා කියලා කිව්වා. අඩු ගානේ ඔබතුමා ඒක හරි කරපු එක පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. හරි, අපි පටන් ගත්ත එක යම් කිසි අවසානයකට ඔබතුමා අරන් ගිහිලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ මම අවුරුදු 12ක් ඉඳලා තියෙනවා, මෙච්චර දෙයක්වත් මෙත්තර කරනන් දැක්කේ නැහැ. ඒ නිසා අපේ ගෞරවය ඔබතුමාට තියෙනවා. හැබැයි මේ වාගේ තව කොච්චරනම් දේවල් තියෙනවද? හරි, ඊට පස්සේ තිබ්බා මොනවාද? ගාලික් වංචාව තිබුණා, පොල්තෙල් වංචාව තිබුණා. ඒව පිළිබඳව හොයනවද? හරි, මේ වංචා කරන මුදල් ලබා ගන්න පුළුවන් නම් අසරණ මිනිස්සුන්ගේ බද්ද මෙච්චර වැඩි කරන්න ඕනේද? අසරණ මිනිස්සුන්ගේ බද්ද දැන් මෙතුමා කිව්වා 140ක් ගෙවල් වල ආධාර ඉල්ලනවා කියලා. අර බලන්න දැන් ලෝකේ මේ යුනයිටඩ් නේෂන්ස් එකෙන් කෝල් එකක් දාලා ඉමර්ජන්සි ඇසිස්ටන්ස් දෙන්න කියලා ලංකාවේ ගෘහස්ථ වලින් 96%කට මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා කියලා.